සරණ ඔබසිලු දෙනාටම අධ්‍යාත්මික භික්‍ෂුන් YouTube නාලිකාව සමග ප්‍රායෝගිකෝම අධ්‍යාත්මක ජීවිතය ගවේශණය කරන ඔබට එවගේම අධ්‍යාත්මක ජීවිතයක්ගවේශණය කරන්න නැතුව ප්‍රායෝගිකෝ යෙදෙන් නැතුව දේශනාශ්‍රවණය කරන විවිධායි සිටිනෝ.ඉතිං ප්‍රායෝගික ජීවිතයක් තියෙනායට නැති අයටත් සමහරක් විට ප්‍රශ්නයක් වෙලා තියෙන්නට පුළුවන්දයක් තමයි අද ඔබට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. හේතුව තමයි මට පෙරත්මම විවිධ දේශනාවල් වල යම්යම් තැන්වල මේ සඳහා උත්තර ලබාදී ලතියෙනව නමුත් ඔබට මාටෘකාවක් ඔස්සේම මේ සඳහා ලබාදීයුතු යන්න මට තේරී ගියා මොකද ඔබට මේක ගැනත් යම් පිළිතුරක් ලබා ගත්තොත් ඔබේ ආධ්‍යාහමික ජීවිතයට යම් පිළිතුරක් ලැබෙන නිසා. එති මේ තෙවිනි ඇස්ස වේවා මේ කියන වචනය. ඒවගේ විශ්වක්තිය කියන මේ කියන වචනෙත්.ඒවගේම කුණ්ඩලනී ශක්තිය ගන කියන වචනෙත්. මෙන්න මේ වගේ වචන කීපයක් ඔබ දකිනවා හැබැයි ආධ්‍යාත්මික ලෝකයේ තුළ මේ වචනය ඉතාමත් ප්‍රසිද්ධ වචනයක් ආධ්‍යාත්මක පැත්ත තුළ. ඉන්දියාව තුළ වේවා ලංකාව තුළ වේවා ආධ්‍යාත්මිකත්වය මූලිකරගත්ත රටවල් ආශයාව තුළ තියෙනවනන්ගේ ආසියාව තුළ තියන මේ රටවල්ල මේ භාවනා වචනය සමත මේ වච්චනය ඉතාමත් ප්‍රසිද්දැයි. ඒ නිසා මේක ගැන විදේශිකයන් පවක් එවගේ බටහිර ජාතිකයෙන් පවා එවගේ අපේ පෙරදිග ඉන්න ජාතිකන් පවක් මේක සොයන්නට පෙළඹිලා තියෙනු. කොහොම නමුත් එයාලා මේ වචන ඔස්සේ ගිහිල්ලා ද විශේෂයෙන් ගත්තු කුන්ඩලිනී ශක්තිය කියන වචනය උුණත් මේ වචනය අරගන බැලුවොත් මේ වචනෙත් එක් පොත් පත්වල ලියල්ල තියෙන කාරණා.ඒවගේ මන්තර්ජාලය තුළ තියෙන දේබල්. ඔබ ගුරුවරේ කැසු කරනවනන් ඒ ගුරුවරයාගෙන් ලබාගන්නාව දැනුම මේ වචනය සම්බන්ධය. ඔබට යම්කිසි ආසාාවක් උනන්දුවක් ඇතිකරනොවා භාවනාව කෙරෙහි. ඒවගේ ප්‍රායෝගිකෝ යෙදන්නට ඔබ තුළ යම් කැමත්තක් ඇති කරන ස්වබභාවයක් තියෙනවා මේ වචන මොකද මේ තෙවිනිස කියන වචනයක්.ඒවගේ විශ්වෂක්තිය එහමනත්තම් මේ කුඩලනී ශක්ති කියන වචන තුළ ගැබ්වෙලා තියෙන එක්තරා ප්‍රධානම දේවල්ටිගත් තමයි විශාල ශක්තියක් කියන එක. එවගේම ඕනෑම දෙයක් කරන්නට පුළුවන් කියනදේ. එවගේම මේක අධිබලති මානසික හැකියාවක් කියනද. මේ වගේ අසාමාන්‍ය විදියට මේක වර්ණනා වෙලා තියනවා. එවගේම මේක සමාජගත කරලා තියනයි. වගේම ගුරුවරුන් විසිුත් ප්‍රකාශ කනයි වගේ පෝත්පත්වලි. එවගේ මන්තර්ජාලය තුළින් ඔබට මේ ගැන මේ විදිට කරුණු හම්බවෙලා ඇති. ති කෝහම නමුත් දැ මේ සමහරක් වෙලාට ආගම්මලට බෙද අවස්ථාවකුත් තියෙන මේ කියන වචන ටික ම මේ මාටෘුකා ගත කරලා අද දේශනාව තුළ සඳහන්කරන මේ වචචන ආගම්මලට සමහරෙක් මේ හින්දු ආගමට අයිති බව ප්‍රකාශ කරනවා. තවත් කෙනෙක් ඉන්දියාව තුළ තියෙන වෙනත් ආගමකට මේකට අයිති කිය සඳහන් කරන සමහරක් කෙනෙක් බමුණන්ට මේක අයිති දෙයක් විදිර සඳහන් කරනවා. විධ මතධාරින් මේක තුළ සිටිඩෝ. එතකොට මේක හරියට අපි ආධ්‍යාත්මික නාලිකාව තුළි. එවගේ දේශනල් ඔබට ප්‍රායෝගක දේශනාවල් ලබා දෙයන මම ඔබට මේක පෙන්නන්නට කැමති දෙයක් විදිට මම පෙන්නන්නේ. මේ කුමන වචනයෙන් හැඳින්ුවත්. මේ වගේ සිදුවන කාරණයන් එකක් කියන්න තමයි මට මෙතන පැහැදිලි කරන්නට සිද්ධ වෙන්න. හේතුව තමයි දැන් මේ විවිධාකාර වචන තියන්නට පුළුවක් මුදහරණයක් වවෙදට අපි වතුර කියන දේ ගම සබහදාමේ තියෙන මේ වතුර කියන දේ. අපේ ශ්‍රී ලංකාව තුළ ලංකාදීපය තුළ සිංහල ජාති තුළ මේක හඳුන්වන්නේ ජලය කියනැත්තං තවත් පැතික වතුර කියෙලා හඳනු. හැබැයි මේක බටහිර ජාතින් තුළ, ඒ බාචං ගෝට කියන වචනේ ඉංගලිෂ් වචනයෙන් හඳුන්න්නව. තෝട மிල්ලාය මේක නැත්තන් දෙමල ජාතික මේක தන්නේීර් කියහරි අඳුන්වනோ. මේ වගේ විවිධාකාර වශෙන් විවිධ ජාතින් අතර මේ එකමදේ. මිනිස්සු තිබහට ගන්න. එවගේ මිනිස්සුන්ට පිපාසයක් කාපුුවන් පානය කරලයිවල පිපාසය නැති කරගන්න වූ දේ. විවිධාකාර අර්ථවල් වලින් හඳුන්වාගැනීම් කරනවා මේ ලෝකයේ සිටින විධ ජාතිකීන් විසිද්මොකද ඔවුන්ට ආවේනික භාෂාවල් තියෙන නිසා ඒ භාෂාවල් වලින් තම මෙයාල මේක හඳුන්වාගැනීම සිද්ධ කරගයි. ඉතින් ඒ කෙසේ නමු. මේ විශ්වශක්තිය කියන වචනත්. එවගේ මේ තෙවිනි ඇස කියන වචනත් කුණඩලිනිී ශක්තිය කියන වචනත්. චක්‍ර කියන වචනත් මේ සියල්ලම මා දකින්නේ මාගේ ප්‍රායුගිකත්වයෙන් තුළින් ව වචන පමණයි හුදෙක්ම. එවගේම විවිධ පැතිවලට ඉන්දාවට අයිතිවෙන්න පුළුවන් ලංකාවට අයිති වෙන්න පුුව. කොහම නමුත්ක හිදු ආගමටයිති වෙන්න පුළන් ඒව ඔක්කෝම වචන පමණක් කියනකත්තමයි මා දකින්නේ. මෙතන කතා කරලා ඔබට කියලා දෙන්නට ඕන දෙයක්තමයි පැහැදිලි කරලා දැන් ඔයාල්ලා බැරිවෙලාවත් තෙවිනි ඇස කියන වචනවේවා. විශ්වශක්තියගේ න වචන වේවා. කු්ඩලනී ශක්තිය කියන වචනවේවා. මේ වගේ චක්‍ර කියන වචන වේවා. චක්‍ර හතක් කියන එක වේවා. මේ කිසුදු වචනයක් ඔබ බෞද්ධයක් වන්න පුුවන්. කො ඔබ ංහල කෙනෙක්වෙන්න පුල සිංහල ජාතික ඔබ වෙන ජාතිකයෙක් වෙන්න පුළුව. ඔබට යම් කිසි වෙලාවක හිතුුණුත්. බුදු දහම අධ්‍යනය කරන්න ඕන මේ වච්චන බුදු දහම තුල තියෙනවාද කියලා ඔබ අධ්‍යනය කරන්නට පටන් ගත්තු. බුදු දහමේ තියන මූලික හරපද්ධතිීගෙනගන්නට පුළුවන් වෙන්නේ ත්‍රිපිටකේ කියන පොත්වවාන්සේලා තුළි. එතකොට මේ ත්‍රිපිටකේ පොත් විශාල ප්‍රමාණය පණ සතක්වගේ ප්‍රමාණයක් තිය. එකොට ඊට අදාලාව ව විස්තර තින වත් අවවා පොත්. ඒ ඒකක් විස්තර කරන තවත් ටීකාවැනි පොත් තියෙනවා. මෙවැනි පොත්පත් ඔබට කියවොත්, මේ පොත්පත්තල ඔබට කිසිම දවසක, මේ විශ්වෂක්තියගෙන වචනයවත්, ෙවෙනනි අස කියන වචනයවත් කුඩලිනී ශක්තිය චක්‍ර එවගම චක්‍ර හත කියන වචනවා මේ චක්‍ර හතට කියන නම්වත් හොයාට හොයාගන්න බෑදැන් උදාාරණයක් ඉදිින්. ඒ මනින් පුරුව චක්‍රය ස්වාදිෂ්ාන චක්‍රය මේ විදි චක්‍ර හතට කියන නම් තියෙනන් මේ කිසිම දෙයක් ඔබට කිසිම දවසක මේ බුදු දහම තුළින් මේ වචන හොයාගන්නට බෑ. එහෙම කෙනෙක් කොයාන්නට උත්සාහ කරනවන ඒක නිරර්ථක වෑයමත් පමණයි. හැබයි මංකිව්වනේ මෙතන මම පැහැදිල්ලි කරලා දෙන්න ඔබට මගේ පුද්ගලික අධ්‍යාත්මික අධ්‍යැකීම් තුළින් භාවනාමය අධදැකීම් තුළින් මේවා හුදෙක්ම වචන පමණයි. මේ වචන වෙනත් පැතිකට වෙනත් ආගමක තුළ වෙනත් තර්ථකින් තමයි හඳුන්වලා දෙන්නේ. එතකොට මේ දේව උදහරණයක් විදිට ඔබ මම පෙන්නලා දුන්න තුපමාවක් විදියට ඔබට පෙන්නලා දුන්නම්. යම් කිසි කෙනෙක් භාවනා කරන්නට පටන්ගන්න කෙල් හිතන්නුව කෙනෙක් හින්දවාගමේ ඉන්ඳගෙන හිදු ක්‍රමයට භාවනා කරන්නට පටන්ගන්නවා සමත භාවනාවත්. එතුමට අපි උද්ධහරණයක් විදිට යා අපි හිතුමු යම් කිසි භාවනාව කයා ඒ ඕවම් කාරයබේවක් මේ කියන ැවයි පලිනි මුූලාධාර චක්‍රයහිම අවදිි කරදි සමමාරක්වලට භාවිතා කරන ්‍රබ්්‍යයක්ත්තමයි ඕෝම් කාරය කියලක් කියැත්. ඉතින් ඒක බුදු දහම තුලළ ්‍රිපිටිකේ තුළු සඳහන් කරලනෑ නමුත්. මේ ඉන්දියාව කියන සංස්කෘතිය තුළ ඉන්දියාවතිී අතීත භාවනා ක්‍රමවල මේ ක්‍රමවේදයේ ප්‍රායෝගිකොම අත්තදා බලනය ඕන තරන් අදරත් තින්වා. එවගේ මතීතයෙන් දම්ම පැවිතිීගෙන එන ක්‍රම. අපි උදහරණයට ගත්ත පුද්ගලයා අපි හෙතුම මෙයා ඇහිම්බැමි දෙක අත්තර මැද හරි බලාගෙන නලල මැදහරි බලාගෙන මෙයා ඕවම්කාරය කියන එක කරන්නට පටන් ගන්න. මේ ඕවම්කාරය කියන එක මෙයා කරන්නට පටන්ගත්තට පස්සේ. මෙයාට ටික වෙලාවක් ඇද අපිහිතුම මයාට උත්පාදනය වෙනවා මයාට එන්ඩ ගන්නවා ඒ ඇහි බැමික හරි නල මැදහරි බලාගෙන මේ එක කරන්නට පටන්ගත්තට පස්සේ මේ ආලෝක සංඥා කියනදේ එතවට අපේ ආධ්‍යාත්මික භික්ෂුන් යු නලිකාවත් සමඟ අපි කියල දීලා තියෙන ක්‍රමයක් නත් එවිනි ඇස ප්‍රායෝගික බවන වැඩසටාන් මේ වැඩසටහනන්ට අනුව මෙන්න මේ කියන ආලෝක සංඥාව ඉපදීම සිද්ධව වන. ඊට පස්සයා ගුරුවරේ ැටත නම් භාවනා කරන්න අපි උදහරණයට ගත්ත කෙන ඒ ගුරුවරයා කියල දෙන ප්‍රතිපදාවයා ගමන් කරන නැත්තන් ස්වාධීනවන භාවනා කරන්නේ යාගේ ප්‍රඥාවේ තරමට අවබෝධය තරමට එය ඒ අධ්‍යකීම් ලබමින් ගමන් කිරීම සිද්ධ කරන ආලෝක සංඥාවෙන් පස්සේ. මෙන්න මේ විදර දකිින්. දැන් අපි කෙනෙක්ව ගමු අතවිදියට අපේ බුදුදහම තුළට මූලිව වශය බුදු දහම තුළට. ක බුද හම තුළට ගත්තාම අපේ බෞද්ධ දර්ශනය තුළ යාල කියන වචනයක් බෞද්ධ දර්ශනය කියළෙව එහමනත්තම් බෞද්ධාගම. මම සඳහන් කරන විදියට මේ බුද්ධාගම කියන්න බෑ. මොක ආගමක් වශයෙන්ගන්න ඩත්බෑ. කොහොම නමුත් මේක දර්ශනයක් නෙවෙයි, ආගමුත් නෙවෙයි කියලා කිය තියනො මම එක ධර්මතාවය සදාාතනෙකු සත්‍යය වූ ධර්මතාවය කියනක මං වචන්නේ නවත නවත කියලා තින. කොහම නමුත් මේ ධර්මතාවේ ඔස්සේ තියෙන. ක අප බදුරජාණන් වහස විසි අපිට උගන්නපු ්‍රායෝගික ාවනා ක්‍රමතිර නාපාන සති. එවගේම තියෙනවා බුදු කෙනෙක්ෙරි ශ්‍රද්ධහ වැඩිවෙෙන්ඩ, ශ්‍රද්ධහ වඩු කෙන අඩු කෙනට වඩන්නට ප්‍රගුණ කරන්නට භාාවන ක්‍රමය බුද්ධ නුස්සති කෙන භාවකරම. අපි හිතම උදහරණයක් කිදදිට මේ පුද්ගලයා බුදුදහම තුළ ද සිංහල බෞද්ධ කෙනෙක් ක ලයිතන් මේ ආනාපානසති කියන භාවනා ක්‍රමය ප්‍රගුණ කරන්නට පටන්ගන්න. එයා මේ ආනාපානසති කියන භාවනා ක්‍රමය ප්‍රගුණ කරන්නට පටන්ගත්තට පස්සේ මෙයාට තනි වාරිම සිද්ධ වෙනයක් තමයි. මේ ඉස්සල්ල කෙනාට වගේ මෙයා බුදු දහමෙන් පිටඉඳගෙන ඒ ඕම් කාරයටට අදාල භාවනාවක් කල මූලලාධාර චක්‍රේයටට අදාළ භාවනාවක් කරලා. ඒ එයාගේ නල මැද තද්‍ය වෙලා එහෙබැමි දෙ අතර මැද ද වෙලා ආලෝක සං්ඥවක් බුදුුණන වගේ. ආනාපාන සති භාවනාවත් කාලයක් කරන කෙනාට. නි වාරයෙන්ම නල මැදහරි අහි බැමි දෙකත්තර මැද තදවීම කිය කාරණාව සිද්ධනු. එයගේ හුස්මරැල්ලේ ගමන්කිරීම තමන්ගේ ශරීරය ඇතුළට ගිලා නැවත කැරකිල පිටවෙන තැට එනකම් පැහැදිල්ව යායට කාලයක් භාව ප්‍රගුණු ේද සිහිිය දියුණු වෙලා ඒක පෙනෙන්නට ගන්නවා. මේක සිද්ධ වෙද්දි. මේ හිත එකඟ වීමත් එක්ක. අපේ ස්ටායු පද්ධතිය යම් තෙරපීමක් උත්තේජනය වීමක් ඒවගේම ඒවගේ මොලේට සම්බන්ධ භාවනා පැතිකඩවලට මොලේ තියන නිවරෝණ ස්නායු ක්‍රාත්මක වීමත් සමඟ. ඒගේ යම්කිසි තරපීමත් අදවීමක් කෙන එතුකට ආනාපාන සතියකෙන බුදුරජාණන් වහන්සේ අපිට කියල දීපු භාවනාක්‍රමය වඋනත් සිදුකරද්දි. ඊට පස්සේ ඒ කෙනාට නල මැදහරි ඇහි පැමි දෙකහර තදවෙල්ලා ඊට පස් ආල්ලෝක සඥා උත්පාදන මාලෝක සංඥාව පැමිණීම අපි විග්‍රහ කරණය යාලෝක සංඥාව තිෙවිනි ඇස ප්‍රායෝගික භාවනාවත් තුළ එතුකට මෙන්න මේ කියන සුභාව පැමිණීමක් කියෙන කාරණාව සිද්ධෙන. එතුකට ඒ කියන අපි හිතම තව කෙනෙක්. අනාපාන සති කියෙන භාවනාව කරන්න ඇතු. බුද්ධහ නොස්සතිගෙන භාවනාව කරනවා. බුදු කෙරෙහි ශ්‍රද්ධාවක් නැතියා බුද්ධ නුස්සති වඩ නෝ බුදුහාන්දුරුව කෙරිහි ්‍රදධාව ඇති කරනගන්නට අවශ්‍ය නිසා. හිති එයා ශ්‍රද්ධාවක් ඇතිකරගන්න දෝන නිසා බුද්හ නුස්සතිය වඩක්දි එයායට බුදුහාන්දුරුවෝ කෙරෙහි. හිතේ පැහැදීමක් ශ්‍රද්ධහාවක් ඇතිවීමක් සිද්ධියන එක සරලවකිව්ව. ඔයා අකමැති කෙනෙක්ගේ. සහරක්ලාට ඒ මොකක්කරි හොඳ ගුණයක් කරගන ඒක ගැන මිනිහි කරන්න කරන්නේ අකමැති කෙනත් එක් තියෙන ගැටීම නැතිලා හොඳ ගතිගුණේ නිසා ය එයාට වෛරකරන තනහගන්න ය දකින්නටත් අකමැති සුභවි ඔයා තුළ නැවීගෙන යනවා. එවගේ තවත් වූ දහරණකින් පැහදිලිකොරොත් මේ බද්හන් නොස්සතති කියලා කියන්නේ. ඔයා ආදරේ කරණ කෙනයින් වගේ ගෙල් ්‍රෙන්න් වෙන්ඩ පුළන්ම් බොයි රෙන් වන්න පුලන් සමයා බිරිද වන්න පුළො මෙන්න මේ අයව ඒයාල ඔයාට වැඩීම ආදරය කරපු විදිට ආදරයෙන් කතාකරපු වච්චන ආදරයෙන් ටයිපින් කරපව්වා අයිවන්ම චට්කරපු දේවල් ආදරයෙන් ඒ සෑම කර්තවයම් කරන දෙවල්ති ස්පර්සකිර මේ හැමදයම් ඔයා හිතේ වැඩියම් එඒවාර් මතක්වෙවි සතුටෙන ගත්ති තියෙනවනේ දෙ වෙලාවට ඒදේවල් මතකලො යා තනිග ලටවහන්න සතුටින් ආදරේ භක්තිවි වනේ තනය මෙයා කියවපු දේවල්ලේ වචන හිත හිත වැඩකරනවනල්. එතකො ොගගේ හිතේ යගේ යම් ප්‍රබෝධයක් සතුටක් තියෙන් හිතෙන් සමරක්ලාට කටකෝනින් හිවකුත්. යනවනේද අන්න ඒවාගේ දෙත් තමයි ඊට හා පසිම දහස් ගුණකින් කියන්න බැරි අනන්ත ප්‍රමාණයකින් ගුණයින් වැඩිදයක්ත්තමයි බුදුෙන කෙහි ශ්‍රද්ධහාවක් නැතුවේ බුදුගෙන කෙරෙහ බුද්ධහනොස්ෙතිය වඩලවෙල්ලයි බුදු හන්දුරන් එක ගුණයක් ගත්ත ඇති ගුණ නවේමවශ්‍යනෑ. ඉති එක ගුණක් කරරි ගුණ කීපහරි තමන්ගේ හිත්තට වැඩියම්ම කාවදිනක තමයි බුදු හන්දුරන්ගේ මිනිහිකරගත යුත්ත ඒක තමයි තමන්ගේ අර ඔයාගේ ගල් ෆ්‍රරෙන්න්් කෙරහිහරි. ඒ තම් යි න් කරේ හරි ඒ සමයාා බිනඳ කෙරි ආදරේ වැඩියම්ම ඇතිවෙන් යා කියන වචනවලට දෙයාගේ කටහටටද එයාගේ ඇස් වලටද යාගේ හමේතියන ලස්සනට දයාගේ මනතියන ලස්සනට යාගේ හිත්‍යයන්න යා කරන වැඩවලටද. අන්න ඒවැනි දයක්තින තකොට ඔයා හිතේ වැඩියම් රැඳෙන්නේ ඒක අන්න්නඒවාගේ බුදුරජාණන් වහන්සේගේත් වැඩියම්ම කැමතිගුණේ හිතන් හිතන්න මේ විදිට යාගේ හිත වැඩින සුභාවකට පත්තේරම්. ඇතකොට මේ විදිට වැඩන කොටට. අනි වාර්යම සිද්වෙන දෙයක්ත්තමයි, ගොඩක් දෙනෙක්ට බහුතරයක්ට මේක සිද්වෙනෝවේ අනුස්සති භාවනා කරනෑගෙන් හල බලන්න නාපානසති භාවනා කරලා තිනෑගා යාල ටත්තීට පස්සේ ආලෝක සංඥා කියනෙ එක උත්පාදනය වීම කියනක සිද්ධ වෙන්න පටන්ගන්න මේක. අදදැකීම් තියනයි ඕන තරන්ගෙන් අපේ බෞද්ධ භාවනා ක්‍රමාණපානසති අසුභ භාවනාවල් ඉල්ලෑන්් අනුස්සති භාවනාව මේ විදි මේ ඊලන් සමක් සතලිස් කර්මස්ථාන මේ වගේ අභිධර්මය තුළ සඳහන් වෙන මෙවා ප්‍රගුණ කරල බලන් මෙ ප්‍රගුණ ක බැලුවට පස්ති යනි වාරෙන් ආලෝකසඥ. ඒගේ චිත්තරූප කියන කොටසට පැමිනිිච්ඡා ඕන තරන් ඉන්නවා. එවැනි කොටස්සලට පැමිණිලා සිටිනය ඕන තරන් ඉන්නවා. එතකොට ඒ අ තුඋනන්ත් මේ විධ භාවනාක්‍රම අත්තදහ බලැවෙවල් එවැනි යාලෝක සංඥා කියන පීවරට පැමිණට පස්සේ අපේ අආධ්‍යහන්මක භික්‍ෂුන්නාාලිකාවේ කියලදන එතන නිහාට යනක්‍රම අනු ගමනය කළ තමන්ගේ සමත භාවනාවල් අවශ්‍යනන් දියුණු කරගනීම හැකයාතියෙනවා තම මන්ගේ කැමැත්ත පරිදි. එතකොට ඔබ බලන්න මේ බුද්ධාගමින් පිටඉදලත් භාවනා කරපු ම මේ කතා කරන්න නිවන ගැන නැබේ නිවන ගැන කතා කරන්න නැතු මේ සමතය ගැ බුදුරජාන් වහන්සේගේ බුදුගුණු සිහිකර ගැත් ්‍රද්ධහා වැඩිකරගන සමතය වැඩෙන විදිත් ඒවගේම කෙනෙක් යම් කිසි අධ්‍යත් මේ හැකියාවට ආසාාවෙන් එකක චක්‍රවල් අවධකරගන්න ආසාේෙන් මූලාධාර චක්‍රයෝ. මේ තියන ස්වා දිෂ්ානවේවා මනිපුරවේවා මේ තියට සහස්ත්‍ර චක්‍රවයවා මෙව්වා අරමුණු කරගනිමින්, ඇයි කර්ම ඒ තියන වච්චන මිනිහි කරමින් නත්තාන් ශබ්ද භාවිතා කරගනිමින්, ඒ ඕවම් කාරයගේ ශබ්ද භාවිතා කරගනිමින්. ඒ අටියත් මෙවා වඩ නොකොට සමත මේ පැත්තෙන්.ම නැවතක් කියන මේ නිවනට මේ කොටස් දෙකම සම්බන්ධ නෑ මේ විදිට වඩනොකොට. ේකටිය බලන්ඩ ප්‍රායෝගිකම ඇවිලා යන්නේ එකම තැනකට නෙවෙයිද. එගේ මේ කට්ටියට සිද්ධ වෙලා තියන එකම දේ නෙවෙයිද කියන කාරන බලන්න සරලුවර මම නිරන්තරෙන් ඔබට කියන සියලුම ගංගාවෝ අන්තිමට ගලාගෙන වැටන්නේ මුහෝදට වගේ. ඒවැනි දෙයක් නෙවෙයිද මේ දුගල්ලොටම සිද්ධ වෙලා තියන්නේ කියලා ඔබ අවබෝධ කරගන බලන්න ඔබ ප්‍රායෝගික වෙදිල බල. මන් මේ සියලුම ආගම් එකක් එකයි කියන්න යනවා නෙවෙයි. එහම සියලු ගම් එකයි නව කියලම මීට පෙරත් දේශාවල්ල සඳහන් කල තියෙනවනි. එතකොට ඒ ආගම්මල තියන වෙනමදකට්ිය මරණින් පස්සෙදේ වාත්මයක් ලබනවා එවැනි දේවන්ති නමුත් බදුදහමීට හත් පසිම බදුරජණන්වන්සේ අපිට පටච්ච සමුපාදය අභිධර්මය සංසාර චක්‍රයක් ගැ කියලා. මෙව්වා වෙනත්තාආගම්මල පොහවත් සංසාර චක්‍රයක් ගැන කියන්නේ. ඒල හැමෝම කියන්නේ මරණින් පස්සේ දවන්හන්ේ ළඟ යනවාකගේ. හැබැයි බුදු දහම හෙම කියන්නේ බුදු දහමතුල බුදුරජණන් වන්සේ අපිට කියලා දීලලා තින කර්මණයයක් කියල දිලා අපි කරගන්න කියාගන්න දේවල්ල අනුව පි පෙදෙනවා. ඒගේ මේක අපි න නැත්ති කරන්න පුළුවන් මේ සංසාර ගමනක් කියල දෙයක් යනවා මේ චක්‍රය නැතිකරන්න පුුව ඒ හෝසිකරගන්නට පුළුවක් සසාදාතනිකවා ඉ පප දෙ ඇති තැනකට අපි වැඩ කරගන්න ටඕන හෙමැතුු අපි ොහ යනවා. කිය මෙන්න මෙවැනි විදියට විග්‍රහරලා දීලා තියනවා අපට ඉති මේ ම කිවකොට සෙම්ම වාලට තේරුම් ගන්නපුල ම මේ සීල්ුවාගම් එකක් කියන්න යන මතයක් නොවෙයි මේ කියන්න. එතකොට මෙන්න මේ වගේ සමත්තේ මේ විදියට වැඩුණු. ඊට පස්සේ බුදුදහම තිය බුදුදහම තුළ තියන විධ භාවනාක්‍රම ඔස්සේත් විදර්ශනාව නැතුව මේ කියන අනුස්සති භාවනවල්ල අනනාපානස්සති අසූභ මේමගේ දේවල් වඩලා මෛත්‍රී භාවනල වැඩලා ඔයාලට කුසලයක් අත්වෙනවා වගේම.ඒවගේ වල නිශාල කුසලයක් අත්වෙන පිනක් කරැස්යෙනවා. එතකට ඒ වගේම වාල හිතේක්ගවීීම හිතේ සැහැල්ලුවවීම් සිද්වෙනවා. අර අන්‍යයාගම කෙනාට වඩා වලට හිතේ සැහැල්ුව කුසේ මේ සැමදේීම ලැබෙනවා. හැබැයි වාලා ඇවිල්ල තියන්නේ අර ආලෝක සංාකෙන පොදු තැනට. එතකට මේ ප්‍රායෝගිකෝ භාවනනා කරද්දි. බදාම විශ්වයට එකඟව කටයුතු කර අදදි සවබාදාමට විශ්වයට ඒඟ වෙන්නට එකතු වෙන්නට යන කෙනාට සිද්ධි වෙන කාරනාව තම ඒ එතකොට මේ අන්නේ පැත්තක ඉඳල අන්නේ ජාතික කරරි අන්න්‍ය ආගිමිකික් එයත් ඕවම්කාරය හරියේ මුලාධර චක්‍රය අරමුණු කරල යත් ආලෝක සංඥා කියන පියවරට බැමණීලා තිය. මේ දෙන්නම දැන් එක තැනට ඇවිල් මේ කට්යට ෙවෙනනිය සවාධිකරගන්නට අවශ්‍යන එතනින් එහාටඒ ගුරුරුන් යට තිඒ විදියට කරගන්නට පුළුව. ඩැක් මේතන වායාලට අවෝධයක් ලබාගන්න පුලුව. කම තියෙනම් මම මේ දේශනවා පටන්ගත්දිම් මුලෙද කිව බගේ හොයාලට දැන් තේරෙන ඇත්මී අදැකි ලබල තිීනයට නන් තේරෙනවා මෙවැනි ප්‍රා්‍යෝගික අධදැකීම නැති අමු මෝඩ බෞද්ධයොුත්තින්න ඒඒ තමයි ගොන් තර්ක ඉදිරිපත් කරන්න. මොකද ප්‍රායෝගිකත්වයන් නෑනේ බුදුදම හිදුදහමට හරවනවා මෙහෙමයිකිකිඒක දේවල් කියන්නේ එවැනි ගොම් මෝඩ හරක්. මොකද ප්‍රායෝගිකවත් නැතු අර අර කෑ ගහන බපුරණ බල්ලුවර මේ පොඩි ේටත් කිසිම සතක්වත් එෙන්නැතු මනස්සයෙක්ව තෙන්නැතු ගහහි අත්තක් කෙලුුණම් පුුරන බල්ලොඉන්න. අන්නේ එවැනි කොට්ටාසඉන්නවා අපේ සිංහල බෞද්ධ ක කියල පපිදිච්චයි. කිසිම් ප්‍රාෝගිතත්වයන් නැතුව. යාලට මේවා හිතන්ඩ ප්‍රඥාවක්කත් අඩුම් ප්‍රඥාවතිය බුද්ධියක් කියන කාරණාවක් වන්න. ඉති ඔබ ප්‍රායෝගිකෝ එදන ප්‍රඥාවන්ත බුද්ධිමත් පුද්ගලින් හැටියට ඔබට මේ ගලපගන්න පුළොන්ම මේ කියන කාරණාවවෙද මේ වචන තමයි වෙනස් වෙලා තියෙන්න්නේ කියලා. මේ වචන වෙනස්සෙලා මේ සිද යාමේදිම ඉද වෙලා තියෙන්නේ එකම දේ. එතකට එකම විදියට සමතය තමයි මේ වැඩිලා තියන්නේ කියන කාරණාව ඔබට මේ දෙයින් තේරුම් ගැනීමේ හැකියාව තියනවා. එතකට ම මේ කතා කරන්න නැවතම් මතක් කරගන්නවා මුකද ඔය අමුතු මෝඩයෝ ඉන්න යාල මේ නිවන පටලොගන්න නිසා. හැබැයි සමතය කියනක බුදු දහම තුළ තියන භාවනා භාවිතා කරලා ප්‍රගුණ කර. බුදු දහමෙන් පිට තිය භාවනාක්‍රම භාවිතා කරලා යෝගක්‍රම විධාකාර තියෙනවා චක්‍රවධ කර ගැනීමේ ක්‍රම. එතතුකොටයි වි්ධ ඒතියන ආස්වාස ප්‍රාස්ථවාස ක්‍රමතියනවා ප්‍රාණයම් ක්‍රමතියනව මෙව භාවිතා කරලා සමතය ප්‍රගුණ කරත් ඔයාල හැමෝන්ටම ඒ මාර්ගවල් වලට අධ්‍ය අධ්‍යමානක හැකියාවල් ලබාගනිද්දි. ඒතුකොඩයි ප 15චා භි්ඥා කියන රර්දි විද්‍යඥානයේ පුබේ නිවාසනුස්්‍රතිඥාන, පෙරභාවයන්දකීමම පරචිත්ත විාන ඥානය අනුන්ගේ සිදත්කිවීම. ඒවගේ දිබ්බ චක්කුේ ඥානය නොපනෙෙන ලෝක දැකීම දිබ්බ සෝතමේ ඥානය නොපනෙන් ලෝක දේවල් ඇැසීම එ වගේ දුරතියන දේවල් ලැසීම මේ වගේ විවිධාකාර වශය බෙදෙනවා. මේ කොයියාකාරයෙන් බෙදුනත් ඔබ ගෙනල් ලති නේකැන් මේ සමතය වඩද්දි බුදුදහම තුළ වේවා. එවගේ ධ්‍යානගතවීම වේවා. බදහම තුළ අනුතියන සමත භාවනාව වඩලයිවරලා ඒ ධ්‍යයානගතවීම් වවා. මේ කොයි ආකාරෙන් ආවත්. මේ සියල්ලම මේ දේවල් මේ පාරයද්දී. මේ හැමෝටම දැනෙන්න්නේ එකම විදියටට ඒකයන විධාකාර වසින් අඩු වැඩි වශයෙන් දැනෙන්න්නට පුළුව අ කෙනෙට මධ්‍යම් ප්‍රමාණය ඒනිල්ට අඩු ප්‍රමාණෙන් ඒ මධ්‍යෙන් ප්‍රමාණයට වඩ තක කෙනෙටේ මදධ්‍යම් ප්‍රමාණයට වඩා අති උක්්‍රෂ්ට විදියට වැඩි විදියට මේ විද්‍යයට දැනෙන්ට පුළුවන්. මේ කොයි ආකාරයෙන් දැනුනත්. ඒ දැනනයක හැමෝටම දැන ගමඇදදියක විදි දැන් උදහරණයක් විදිට තෙවිනි ඇස අවිධකර ගනිද්දී අ? මූලාධර චක්‍රය අරමුණු කරලා ඕවම්කාර ශබද්දයෙන් භාවිතාකරගන කෙන කාලෝක සංන්නාවට නල මැද දවෙන තැන ඊලන චිත්ත රප කියනකොට සල්ල තෙඩ්ඩයි තවනිස කියන ගදවෙන්න පුළුව. ඒගේ කෙනෙේ බුද්ධහ නොස්සේ තියවල ආනාපාන සති වඩාල බුදුදහමට අනුව සිංහල බෞද්ධ කෙනෙක් කියයාගේ අනල මැද තදවෙල යිල ආලෝක් සංඥවෙල ඉටසියාට බුදධ රූප කියන රූපල් පෙන්න්න ගන්න චිත්ත රූප වශෙන් ව පෙල ඊට පසයාට නොපනෙන් ලෝකයඇයි. ඒ ගන්න දෙවර ක්මෝ අරයාත් ේන් ගන්න මුුෂ දෙවර ක්ම එකකට බලන් මේ හැමෝගමක්ම නවේතු බවෘත්තවෙලාතිී නවතත්මගේ කියන පටල ගන්න නිස මේ ඔක්කමගම එකයි කියනවා නෙවේ. එක එනම ඉසල පැහැදිලිකර. එතකොට මේ වගේ තැනකට තමයි පැමිණීම සිද්ධ වෙලාති. එතකොට මේ සමතයේ වඩල වෙල්ලා කොයි ආකාරයෙන් අපි මේ ෆෞවන්ඩේෂන් කියන එක. මේ මුල් අඩිතාලම දා ගැනීම කියන කාරණාව අපිට සිද්ධකරගැනීම හැකියාව තියනො ඒකින් සිද්ධ වෙලා පිඉහළට ඉහලට එක්දිමේ සමත මේ පැත්තේ අපි අර කියන විශ්ව ශක්ති කුන්ඩලින් ශක්ති ළඟට තෙවැනි ඇසබේවා ඉලන් චක්‍රහත වේවා චක්‍රවේවා ුව බුදු දහම තුළ භාවිතා නොවුනත්. අපි අන්තිමේට යන්නේ සමත මේ වශයෙන් ධ්‍යානගත වෙදි ්‍යයාන අටට යද්දිය වගේ මේ පංචාපිච්ඥා ලබා ගනිද්දි. මේ දේවල්ඔලට යද්දි. අන්න ඒ කියන දේවල්මයි අපට දැන ගන්නේ තේරෙන්න ගන්නේ පේෙන් ගන්න ඉති අපි මේ වටහ ගතයුතු කරණ. බුදු දහමෙන් පිටි ඉන්න කෙනාටත් ඒක එල්ලෙසම තම. මොකද මේක අපි ලෝකෝත්තර කරගත්ත නැත්තා. මේ ෞකිකමට්ට මේ ලෞක දයාන ලෞකික ආධ්‍යහත්මක හැකයා විදර තමයි එවා ගඩන් ගැනෙන්න්නේ නැත සලකන් ඉතින් එවවා දැනන්නේ එකම විදියට. මෙවා ලෝකෝත්තර වෙන්නටා ඔන්න බුදු දහමෙන් පිට නැතිකාරණාව තමයි නිවන ඉලන් සතර මාර්ග පල පටිච්ච සමුපාදය සතර සති පට්ටාන මේ වැනි දේවල් බුදු දහමොත්තු තුළ ඇරන්න බෞද්ධ. පසුබිීම තුළ ඇරන්නට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා තියෙනවා ඇරන්නට වෙනත් ආගමික නායකෙක්වත් වෙනත් සස්කූවරෙක්වත් කොහෙවත් මේවා දේශනා කලා නෑ. මොකද බාහිර සමාජය තුළම. වෙනත් ඉන්දයාාවේවා මේ ආසියාතික රටවලල අධ්‍යහත්මික පැත්ත තුළ වේවා. එවත් තුළ තියෙන්නේ බොහොමයක්ම සමත මේ භාවනා අිවිධා අධ්‍යිමානසික හැකිවල් ලබාගන්නටත්ඒවාගේම ්‍යානවලට යන්නටත් ඒවා අරගනිවෙල්ලා තවත් පවිද්ධ. යිස ඩිකරගන්නට වැඩිකාලයක් ජීවත්තෙන්න්න මේ විධාකාර වශයෙන් අධ්‍යහත්මක පැති තියෙන. එවවා සම්න්ධෙන් තම ඒක තුළ තියන් සිත ගැනත් යම් කිසි අවබෝධයක් ලබාගන්නවා ඒ බුදුදහමෙන් පිට ඉන්න අය. නමුත් එයා ගැමරුව අවබෝධයක් ලබගන්න හැබේ යාලගේ ප්‍ර්ම චරිත්‍යයක් රක්ණය නිසා යම් කිසි සීලයක් රක්ණේ නිසා සිත සමාධිගත වෙලා ධ්‍යනගතව වෙලා ඇයාලත් යම් ගීසි සවබභදාමට විශ්වයට අධ්‍යහත්මකත්තෙන් එක වෙලා තින සෑහන්න දුරට. බැයි තවත් දුට එකඟ වෙන්න රන් සවබදාම තේරුම් ගන්නටන් එඒයට බෞද්ධකම ඒම නැත්තම් බුදුරජාණන් වහන්සේ අපිට කියලදීලා තියෙන මේ ක්‍රමේ ට්‍රිපිටගේ තුළ සඳහන් කලා තියන මේ ලෞ ලෞකික අධ්‍යාත්ම හැකියල් ලෝකෝත්තර කරගන්නට නිවනට ඒ ත්‍රිලක්ෂණයට අනුව ගමන්කිරීමට සිද්ධ වෙනවා. ට්‍රිලක්ෂණයට අනුව දැකීමට සිද්ධ වෙන. ඒක තමයි අපි තාධ්‍යාන්ික භික්‍ෂුන් යුප නාලිකාව තුළ ඔබට කියල දීලා තියෙන්නේ. සහ පැත්වීම ේශනා වශයගේ සහ පැවත්වීම අපි තෙෙනනි අසට තිය විදිත් අපි කියෙ දීල තින ෙවිනිිය සේදත් සසිහ පවත්න්න කියලදීල්ල තියෙනවා. දයාන ගවීම වලද විශේෂෙන් අපේ බම්බලෝට ප්‍රාෝගක භාවනා තුළ අපේ සඳහන් කිරීම කල්ලා තියන සහි පැවත්වීම සම්බන්ධින් කෝමද තියන්න ඕෝනිග. තෝඩ අපි මේ විදිට පෙන්නලදීල තිය. ඒක තුළො යාල සිතුවිලි හඳුනා ගැනීම තුළ තුළ. ඒවාගේ තියන ඇලීම ගැටීම හඳුනා ගැනීම තුළ තුළ. මේ තියෙන වාලට ලැබෙන තෙවිෙනනි ඇස බේවා නැත්තං ඒ බටි ඒ ගොඩක් අඇය සඳහන්කරන්නේඒ එක වෙනත් ආගමක වචනයක් විදියට වෙනත් ආගමකදයක් කොහොමුණන දැන්වාලටම මේ දශනා පැහැදිලි කිරීම අනුව මේක අපේ කියන දිබ්බ චක්කුමේ ඥානයත් ඒවගේ මේ නොපෙනෙන ලෝකයේ දැකීම කිය ඥානය තිය අභිධර්මය තුළ සහන්කරලා තිනෙ එතකොට පිට පැත්තෙන් තියෙන ඒ තෙවිනි ඇස වෙනත් ආගමික පැත්තකින් තියෙන තෙවිනි ඇස කියන එකත් මේ දෙක මේකයි. ඒේවාගේ මේ වගගේ දැනෙන දේවල් එකයි කෙල් වලර්දයන් අවබෝධයක් තිේරු. ඉතින් මේ සිදුවන්න කාර්යන් ඔක්කෝමකයි වෙනස් වෙන්නේ නෑ මේ හැම දෙයක්ම එකයි. එතකොට මේ සෑම දෙයක්ම අපිට නිවනට පරිවර්තනය කරගැනීමට, නිවනට මෙවා ලෝකෝත්තර කර ගැනීම හැකියාවක්. සිද් අපිට එල්ලෙස හරවගන අපිට සතර මාර්ග පල් ලබන්නට නිවනට යාමට කියන කාරණාවල් සිද්ධකරගැනීමට හැකියාව තියෙන මෙන්න මේ දේවල් ඔබ තේරුම් ගන්නට ඕන. ඇතුකට මේ විශ්ව සක්තිබේවා චක්‍රහත්ත ගැන බුදු දහම නැතුුණට අපිත් මේ අනුව භාවනාකරපපුවාම අපේ මේ චක්‍ර හතා අවදිවවිම් කියන කාරණාව සිද්ධය වවා. ඒගේ නොපෙනෙන් ලෝකෙ දේවල් පෙනීම ඇසී මෙරදි බලය ගැනීම නොප දේවල් සම්බන්ධෙන් තිය දේවල් ගැඹුරුට අද්‍යනය කිරීම එවගේ අනුන්ගේ සිත්කිවීම පෙරභාවයන් දැකීම මෙවැනි දේවල් ඔබට අත්හදා බලන්නට පුළුවන් හැකියාව තියෙනවා ක්‍රම ක්‍රම මෙවා ප්‍රායෝගිකෝ යෙදීම. ඉතින් මේ කියන දේවල්ම මෙච්චරලාවත් දේශනවරංකිවුවත් සඳහන්කරත් දේශනාකර තුවලට මෙතන ගැඹුරු අවබෝධයක් ලබා ගන්නට පුළායික්‍යාතිර. මේ වච්චන තමයි වෙනස්සලා තියෙන්නේ. මේ වචන තම විධාකාර වසෙන් අත තයන්ද ගැවිල්ල බුදු හමුතුළ මෙවා මේ වචචන නැතුනක්. මේ සමත මේ වශෙන් වඩද්දි. අපිට දැනන්නට ගන්න දේවල්, ප්‍රගුණ වෙන්නට ගන්න දේවල්. හැමෝටම එකක් කියන එක. යාලට දැම් එතනින් මේ මගේ අදදැකීම් තුළින්ක යන්නේ එක නිසාම් මම සඳහ කරනවා හැමෝටම එකයි කියලා. ඉතින් ඒක නිසා ඒ ලෝකෝත්තර වෙද්දි විතරයි. අන්න අර අනත් ආගමිකින්ට වඩා වෙනස්වීමක් වෙන්නේ මොකද ඒ ධ්‍යානවේ වාධ්‍යහත්මක හැකියාවලවා ලෝකෝත්තර වෙන්න ගත්තර පස්සේ. ඒ ලෝකයෙන් එතර වෙඩ ඒගේ නිවනට අදාළ කරගන්නට පටන් ගත්තට පස්ස තමයි. අරකට්ටිගේ ොබභාවන් මේ ටිකටික මිදන්නට ගන්න. එතකොට අපි ඒවවා දක්කින විද. ඒකන් ඒකට්ටිය ඒ අධ්‍යාත්මික හැකියාවල් අන්‍යාගමිකින් වේවා අ්‍යාගමිකක් නොවෙන්න පුලන් යා නිරාගමක කෙනෙ වෙන්න පුලන් අධ්‍යාත්මික ඉන්න. කොට එනි කෙනෙ ප්‍රගුණ කරන විදිියත් එයා ඒ ප්‍රගුණ කරලලා තෙවිනි අසේවා අවධිකරගන මේ ලෝකයේ දකින විද්‍යත්. අර ලෝකෝතර ලා දිබ් චක්කුමේ ඥානේ ලබාගත්ත කෙන නැත්තන් තෙෙනනි යස බාගත්ත කෙනා මේ ලෝකෙ දකින විදදිත් ඒ ප්‍රඥාවත් අරයටත් වඩා හත් පසිම උසස්මානසිකත්තක වැඩි මේ ලෝකොත්තර කරගත්ත කෙන ගේ දකින සීමාව දකින දේවල් එයාගේ අවබෝධ ඥානය සෑහන්ඩ වැඩි. ඉති මෙන්න මෙවවා අපි තේරුම්ගන්නට. ඕන දල්මකද ුදුරජාණන් වහන්සේ ඉපිදිලා බුදුවෙන්නටත් පෙර ඉරදි බලයේ මේකෙන් හැකියවල් තිබ්බ. ප්‍රශ්නය තියෙන්නේ එයා අස්්ට සමාපත්තිත් ලබාගත්. යිති ආලාම කාලාම උද්ද කරම පුත්වවැනි ගුරුගාවට කිපම යාලාස්ට සමපත්ති ලාගෙන තියනවා පංචාපි් හැමදේම ලාගෙන තියන. එතො සිදුවත් කමමාරඇ එවැනි ගුරු ලඟග ිහිල්ල ලබාගත්ත ප්‍ර්නයෙන්නේ එවා එතකොට අපි ඒ මට්ටමිද කියන ඒව ෞකික ්‍යයාන ෞකක හැක්කියාවල් කියමොකද. අර කාම ලෝකට වඩාවා අධ්‍යාත්මික පැත්තින් ඒ වගින් ඇත් කියන අධ්‍යාත්මක පැත්තින් ඉහ ලයි කාම ෝකින් සෑහහින්ඩ අත්වවෙලා තිීන් හැබැයි සසරය තෘෂ්නාව සසරේ ඒ කියන දේවල් නැති කිරීම වශෙන් සසර ඒ වගේ තියෙන බැඳීමඒවර් තියෙන් අප ඇලීම ඒකට්ටිය කාම ලෝකෙට අස කරන්න ඇතුන්ට තමන්ගේ අධ්‍යත්මික හැකිියවල්ලට එෙම නැත්තන්ම් අෂ්ට සමාපත්වලට ඇලිලා ඉන්න පුළුව. ලෝකෝත්තර වෙන කෙනාට බුදු දහමට අනු බුදුරජාණන් වහන්සේගේ. ්‍රමේට අනුව ප්‍රයෝගිකව නිවනට යන විදර්ශන වඩනකිනාගේ වෙනස තමයි. එයාල මේ මොන පංචාභිඥාව ගත්තත්, ඒවගේ මස්්ට සමාපත්ති උපදව ගත්තත්. එයාලා මෙවටත් ඇලීමක් නෑ. යාල විශේෂත්‍යය තම ඇලීම මේව කෙරෙහි නෑ. යාල එව ලෝකෝත්තර කරගන්නවා. ඒවගේම ගැටීම කුත් නෑ. ධ්‍යයම ප්‍රතිපධාමයෙන් යුක්තුව ප්‍රායෝගික මධ්‍යස්ථ මතධරයෙක වශයන් උපේක්කව තමයි වුවත්තක්ේ යාලා කාලයගත කරන්න. එතකොට යාගගේ නැවත්ත බ්‍රහ්මලෝකවත් සසරරි කොහෙවත් ඉපදීමක් නෑ ඒකට්ටි මාර්ග පලවලඉන්න සවභාවයනුව රහත්වෙලයින්න කෙනෙ කොහොමත් නෑ හැබැයි අරකට්ටිගේ සසර ගමනක් තියෙනවා. ඉති ඒසා තමයි අර අංග ලක්ෂණ බලන්ඩාපු කොන්ඩ තවසන් මට මත විදිට. ඉතින් එයා වන තර සිදුවත් කුමාරයගේ. ඒ අංගලක්ෂණ බල ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා සඳහන් කරලා ඒවෙලයි අඩන්නට යෙදුනෙත්. ඒ මේ බුදුනාට පස්සේ බුදු බන හන්ඩයාට බැරිවෙනනි සයා එතකොට ඒ මරණින් පස්සේ. ඉහලම තිය ්‍රහ්මලෝකයක් වෙන නේව සඥා නාසංඥා කියන බ්‍රහ්මෝකය කල්ප ගඩම් ආයුශ්‍යතයන් ඉතින් ඒකගේ උත්පත්ති ලබන. එවැනි තලයක ඉපදුුණනාට පස්සේ නැවතමේ. මනුස්සලෝක කොච්චර බදදුරු පහළ වෙලා බුදු වුණාද පිරුණුවම් පැවදිගල් හිතා ගන්නත් බෑ සමාරක්‍රී විදියට ලක්ෂ ගනම් වෙන්න බලො බුදුරු පහළ වෙලා බුදුවෙලා පිරුණුවම් පාන. ඉති එවැනි සිද්ධීන් ඇතිවෙන්නට සිද්ධන එක නිසායි ඒ හැඩීම කියනෙ ඉදා සිද්ධ කරන්නට යුදනේ. ඉතින් මෙන්න මේ විදිර මෙව ලෝකෝත්තර කරගත්ත කෙනට එවැනි තලයක උපත්ති ලබන්න ඔන්න උපරම. පංචි සුදවාස්සක තමයි නාගාමී වෙලාස්ට සමපත්ති ලාගත්ත කෙනෙ කත්පත්ති ලබන්නේ යාට එතන ගහට අරයහත්වය බාගන්නට පුළොන් ම මේ සඳහන් කරන්නට යදනි පොත්පත්වලකාරණ කප මේ පොත්පත් කියවල ධර්ම දේශනාහලා තියෙනවන එවැනිඒ වගේ ස්වමිින් සලම වග දේශනා කරන අවබෝධයක් තිය නෝබට ඉති මම්ම මේ ගැෙන සඳහන් කිරීමට අවශථාවයක් නෑ. එතකොට අද දේශනාව තුළ දැන්වාලට තීරණය කර ගැනීම හැකියාව තියෙනවා. සමත වශය.ඒවගේ මේක ලෞකික වෙන්නේ කොහොමද. එවගේම ලෞකික වනාම අපි හැමෝටම දැනෙන දේ එකයි. ලෞකික ්‍යාන වශයෙන් පංචාභිඥ්ඥාව වශය. එවගේ මේක ලෝකෝත්තර වනාට පස්සේ ඒේ එහාට යනොට ඒ අපේ ඒව ඇලෙන් ඉත් නැතුව ගැටි නැතුූ දක්න සීමාව වෙනස් එතකොට ය ප්‍රඥාවත් සම්බන්ධ දේවල් තමයි කියලා සඳහන් කිරීම තමයි මට කිරීමට ඔබට අවබෝධ කරලා දෙන්නට අවශ්‍යතාවේ වනේ. ඒවාගේ මේ චක්‍රවදවීම් ගැන බදුදහම් නැතුුණට අර ලෞකික පැත්ේ එහෙම නැත්තන්ගේ වෙනත් පැත්කින්ඉදගෙන ඕවම් කාය ම උදහරණයට ගත්ත පුදගල ්ව වඩලා චක්‍රහතමාවදි කරගන්නවා කියන වචනය කියන්න පුුව හැබයි බදුදහම තුල නැතිවුණාත් ආනාපාන සති හරිවරලා ඒ අපි කියන ක්‍රමයට අනුව නැතන් අනුස්සති භාවනවල් ගිල්ලා. ඒගේ හිත ලෞකික මට්ටමින් හිළ තල්ල එකක තියනවා මේ විදිට හිතන්න උදාරණයක් වශන්මන් සඳහන්කරද්දි මේ ලෞකික මට්ටමින් හිළ තලෙක තියන කෙනාගේ එයා සඳහන්කරන්න නැතුුණට චක්‍රහත්ත මාවදී වෙලා කියලා එයාගේ තවදිවීම සිද්ධ වෙලා තියනවා. හිති මේ දෙගොල්ලගම මේ එක මානු සිද් වෙලා තියෙන නැතත් නැවතත් ම කිවද ඇතමයි මේක තියෙන වෙනස තමයි ලෝකෝත්තර වෙලා මෙයාලා ඇලීම ගැටීම රහිතව ඉදදි නැතිකර ඉදී. දකින්න ප්‍රච්ඥාව වෙනස් ඒ ප්‍රච්ඥාව මේකින් පිට මේ බුද්ධාගමෙන් පිට ඉන්න කෙනෙක්ට ඒකනෑ. එයාලමව ඇලිම් ගැටීම් සහිතව තමයි දකින්නේෙ තමන්ට තියෙන අධ්‍යහත්මක හැකියවල් සහ තමන්ට තියන අෂ්ට සමාපත්ති ්‍යයාාන කියන දේව. ඉති මෙන්න මේ කියන දේවල් ඔයාල් වටහගන්න ටඕනිේ අවබෝධ කරගන්නට ඕනේ. ඉතාමත් ගැඹුරින් කියව්වත් දේශනා කරත් ගැඹුරක් ඇති කියල මංහිතනවාලට පැහැදිල්වීම ටිකක් අවු සහඟතු වන්නත් පුළන් නමුත් ඒ පැහැදිල්වීම නැවත නැවත ලට ඇහගෝ යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් සහක් කෙනෙට එක පාරිම මේක තේරෙන්ට පුළුව සමාහර්කණෙයට නැතිවෙන්න පුළුව. කෝම නමුත් මේ තේරුම් ගැනීම ඔබ කරගන්නට මොකද ඔබගේ අවබෝධී අවශ්‍ය වෙනවා. ඉස්සර හට යන්නට එතකොට අපි අධ්‍යාත්මික භික්ෂුන් YouTubeම් නලිකාවත් සමඟ තව ඉදිරියට මෙවා ලෝකොත්තර කරන්න විදි දැන් දැනුත් යම් ප්‍රමාණකට ඔබට කියල දීලා තිනමින් දයාන ඒවගේම මේ අධ්‍යත්ම හැ කියල් තවත් ඉදිරියට අපි කියල දෙලා. ඉතිං ඒ කියේන දේවල් ඒ සහට අනුව බැලුවට පසේ මෙවා සුභිකොම ලෝකෝත්තර වෙන. අමුතින් ලෝකොත්තර වෙනවා කියලා අමුතු දෙයක් කරන්න නෑ දකින්න පැත්ත පොඩ්ඩක් වෙනස් කරන්නට තියෙන් මෙච්චරකල් අපි කාම ලෝකයේ දැක්ක විදි වෙනස් කරනවා වගේ ඒ අධ්‍යහත්ම පත්තර වන්න ඒතකුට අධ්‍යහත්මක ලෝකෙත් අපි ලබාගන්න ධයාන හැකි අවල් එත් අවටිකත් දකින ඕෝණ වෙනස් කරන එකත් තමයි කරන්නේ ඒ ෝන වෙනස් ුනමේව ලකොත්තර වෙනවා. අරකට්ික විශේස්තම යාලා කාම ලෝකයේ. වෙන කරග අධ්‍යහත්මි ලෝකට පැමිණෙනවා ඒ අන්‍යයාාගමි හරි නිාගිමකකාරි ඒ ෝුම් කාරි විදිර මං දදාාරණය ගත්ත පුද්ගලින්. ති යාලා ඒ දක්න කෝනක් වෙන පැත්තකට ඇවැන්න ඒකෝනි දිගේ යනකක් තමයි සිද්ධවෙන්නේ ඒ එක වෙනස් කරගන්න යාලට තේරන්නේ වෙනස් කරගන්නට අවශ්‍යන සිතපාලනුත් මේ පැත්තට අප පැත්තට පැමිණීමක් සිද්ධ කරගන්නට වෙන. ඉති මෙන්න මේ කියන කාරණාව ඔබ අවබෝධ කරන්න ටන ති මංහිතවා ඇතකොට. අධ්‍යාත්මික ික්ෂුන් ු නාලිකත් සමග මෙච්චර කල් ල අපි කියලදිපු ප්‍රායෝගක භාවනා කරම අපි බහුලෝ වශයෙන් ලෝකයේ තුළ අධ්‍යහත්මික ලෝකය තුළ ප්‍රසිද්ධම වචන වෙන යවාප අපේ අධ්‍යහන්මික භික්‍ෂූන් නාලිකාව තුළ භාවිතාකරත් එවැනි ඇස විශ්වශක්තිය කුණලිනි ශක්තිය චක්‍රකන වචන අපි භාවිතා කරත් ඒක ඔයාල්ගේ අවබෝධට යාල් අතරමං වෙලා ඉන්න නිසා. වාලගේ අතරමංවීම නිවැරදි මාවත්තකට යන්න සකස් කරන්නට ඕන නිසයි. අපි ඒ වචන භාවි කරන්න යදන. නැත්තන් අපිටත් පුළුවන් බුදුදහමට අනුව මෙවා කියල දෙන්න. එකට යා ඒ වචන දන්නේ නැති නිසා. මේකින් අතරමං වෙලා ඉන්න කෙනෙටවත් මේක නිරවුල් කරගන ගමන් කරගනීම හැකියාවක් නොලැබෙන නිසයි. අපි මෙවා පැහැදිලෝ මේ වචන යොදවලල්ලා ඔයාලට පැහැදිලි කරන්නට යදන. එතකට දැන්වාලට තේරෙන ඇති වච්න වෙනස් සුනාට ගමන. විවිධාකාර වශයෙන් ගියත් ඒවගෙන් දැනෙන දේවල් විධාකාර වශයෙන් ආරම්භ කරත් දැනෙන දේවල් එකයි යම්කිසි විදිියකට මේ ගමන යනකොට ඉතින් මෙන්න මේ කියෙන කාරණපි තේරුම් ගන්නටවශ්‍ය යිතින් මම හිතනවම් මෙතිනින් එහන්ට මේ දේශනාව තවත් දික් කරන්නට අවශ්‍යතාවයක් නෑ. ඔල්ට දැම් බුදු දහම පැත්තත්. ගේ බුදුරජාණන් වහන්සේ අපටි කියලද බපු පැත් ඒවගේ සමතේ පැත් විදර්ශන පැත් තඒවගේ බුදු දහමින් පිට තියෙන වචනට තෙවෙන ඇස විශ්වසක්තියේ කුණඩලිනිී ශක්තිය මෙ වැන්නේ චක්‍රර කියයන වචන. ඒවගේ ඒව ප්‍රායෝගික පුහුණු කරද්දිී බට දැනන වීතියත්. මේ කියන සෑමයක්ම දැංවාලට තේරුම් ගන්න පුළුව. තවමන් මෙතන කාරණාවක් සඳහන් කරන්න බුදු දහමට අනුකූලුව නැත්තුව. භාවනා කරන කෙනෙක්ක ඔබ පායෝගිකව ය ගැද්දකින් මහල් බලන්න මෙනි අදැකින් ලබල තියෙනවන යගෙනත් නිකන් තොරුතුරක් කරගෙන බලන්න ඔබ ය ගැදකිමලටනු මේ ව නිෙවල් සිද්වෙලාදත් කිය. ඒවාගේ බුදු දහමට අනු කූල ආනාපාන සති බදධානු සිතිවාගේ විධාකාර භාවනා කළ මේවි ෙඩාලෝ සංඥවෙල්ලා කොන්ද අදුව නිවා පපුිය තදවේ නිව්වා එයාට දැනල තයනද කිය හ ලනිතකොට යාලට ඒකෙම තේරුම්ගන්නට පුළුවන් හැක්කියාව තියෙනවා මේ හැමෝටම දැනන්නේ එකම විදදිටනය කියලා. ග මෙන්න මේ සිද්ධිය වාලට ප්‍රායුකිකව දැනගන්නට පුළුවන් ඇති මෙතැන මමඔය සඳහන් කරපු දේ බුදු දහම තුළ තානාපාන සතිහරි වේ බා මේ කියන භාවනාක්‍රම කරදදි ගොඩක්ලන් මේ පපුේ තදවී. ඒගේ චක්‍රවල හිසේ තදවීම් දැනන්නට ගන්න අනුස්සති භාවනාවල් කරදදි මේ මෛත්‍රී භාවනල් කරද ගොඩක්ලාට ැන ගන්න අවස්ථාවල් තියෙන. ඒවගේමන් බුදු දහම පිට ඉඳගෙනත් අර චක්‍ර සම්බන්ධව නැත ප්‍රාණයම් සම්බන්ධ යෝග සම්බන්ධ යෝග භාවනක්‍රම කරත් තියාලට තේකුොටස් දැනෙනවා. ඉතින් මේ හැමෝටම මේ ගමන අද්‍ය අධ්‍යාත්මිකත්ය සමත මේ වශයෙන් දියුණු කරදදි දැනට ගන්න එකම විදිට තමයි. ඉතින් මේක නැවතත්මං කියනවා මේක තේන නැති. කට චක්‍ර තදවීම් සම්බන්ධ වුණක් කොන්දයට තදවීමම් සම්බන්ධමුණ ැ සමහරක් අයින්න ආනාපාන සතය බුද්ධා නස්ස තියවගේ ේවල් ප්‍රබුණ කරද්දි. කොන්දයට මූල අධාර චක්‍රය තදවෙන අවස්ථාවල් තියන නමු තයාල දන්නන්නේ මේ මූලා ධර චක්‍රයගෙන වචන දන්නේ අවශ්‍යතාවක යයා කියන්නේ සිංහල බාෂයන් කොන්දයට අදව වෙනවා කියෙනෙ ෙතර එක් හිස් මුදුණ දවෙනවා කියෙන. තැයි පවවාතදන ොද මැතදවෙනවා කියනක් විතර. හැබයි අරයා ඒක ගැ අවබෝධයක්තිලද. ඒ ඒ අන්‍යයාගම කියෙන හරි නිාගෙම ක කියෙන හරිේ අපි උදධහරනයට ගත්තේ පිට ඉන්න කෙන. ඒ ප්‍රාණය මහරි මොනහහිරි භාවන ක්‍රමයක දියයාදන්නව ගිම මේ මූ අධාර චක්‍රයතතාතු වෙන්නේ මේ සහස්්‍ර චක්‍රේතාතු වෙන්නේ මේ මන පුර චක්‍රේතාද වෙන්නේ කෙයාට කෙලම් යිඩියයක අදහ සෝළුවටේනවා. අන්න ඒක තමයි මේක තියන දේ ඉතින් ම මේ නැවත නැවතර මේ පැහැදිලි කිරීම කරන්න වාලට මේව පටලව ගන්න ඇතුව. කවුරහරි අතරමං වෙලා ඉන්නවාන. මේ විදියට එයාලට මේ පැහැදිලි කිරීමම් කරලා. සමත මේ පැත්ත වඩදදි කාටත් එකකයි කොයිවිදියටත් දෙකයි. බදුරජාන් වහන්සේ අපි කෙලදීපු සන්ත ක්‍රමයකට වඩත් දිතඒක කාටත්කයි අරකට්ටත්කයි අපිටත් එකක හැබැ එක විදර්ශන කරට පස්සේක පිටාවනිික ක්‍රමයකට යන ඒ කාන්නත් අයි තුල නැති බව මන් සඳහන් කරන්නට තුන මේ දේශනාව තු ඔබට එකගෙන ඔබෝධයක් තියෙනවා. හිතිග ට වත්වත් කාරණමන් දිික්කරන්නට බලාපොරොත් වන්න වායාලට මේ කොඩස්ටිකන දැහඳට ප්‍රමාණවක් මේ මාතෘකාාවයටතේ. තෙවි නිියස විශවසක්තිය කුඩලනි ශක්තිය බුදු දහමේ තියෙනවාද කියන කාරණාව ඔබට දැන් වටහගැනීමක් ලැබුණ නිතිග. අදට මේ ලබාදු අවබෝධය සමගම දේශනාවත් සමගම, මම මේ දේශන අවසන් කරනවා. ඔබ සලු දෙනාට බුද්ධ දම්ම සංගයන ක්‍රිවිධරත්නය ආනුභාවශක්තියෙන්, මේ කියන කාරණාව මනාව අවබෝධ කරගෙන වටහාගෙන නිවැරදිව මේ ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉදිරියට කටයුතු කරන්න හැකිේවා කෙලා සිරුවාද කරන ගම. අදට මෙම දේශනා අවසන් කරනවා, ඔබ සියලුද දෙනාටම තේවුවන් සරණයි.